හිතවතුනි අපේ ජීවිතය පිරිය තිබෙන්නේ සුබ සිහිනවලින්. කරවටක් ගිලී තිබෙනවා කිව්වත් නිවැරදි. මේ සුබ සිහින අතුරෙන් අපේ මංගල දිනය කියන්නෙත් අපිට තිබෙන සුවිශේෂී වූ දිනයක්. සුවිශේෂී වූ සිහිනයක්. මේ සිහිනය කෙනෙක් සැබෑ කරගන්නට වෙරදරනකොට තවත් කෙනෙක් ඒ දිනය ලස්සන කරන්නට වෙරදරනවා. අපි නිවසෙවෙනින් කතා කරන්නේ දෙදෙනාටමයි. සුන්දර මනාලිය කියන මේ විශේෂාංගය තුළින් අපි සූදානම් අදවසේදීත් ලස්සන මනාලියක් හැඩවැඩ කරන ආකාරය කියලා දෙන්නට. ඒ සඳහා අපි ආරාධනා කර අදවසේදීත් නුගසමනට රූපලාවන්‍ය ශිල්පිනි චන්දිමා සඳමාලි මහත්මියට. චන්දිමා අයිබෝන්. අයිබෝන්. අද හැඩවැඩ වෙලා ඉන්නේ නයෝමි. නයෝමි හැඩවැඩ වෙලා ඉන්නේ උඩරට ක්‍රමයට. හරි නේද මම? හරි. නයෝමි උඩරට මනාලියක් විදිහට තමයි හැඩගන්නලා තියෙන්නේ. ඉතින් මෙතනදී මම ගොඩාක් සැලකිලිමත් වුණා යාගේ ඔසුරේක සකසා ගැනීමේදීෙහි සම්ප්‍රදාය උපරිමයෙන්ම ආරක්ෂා කරගන්න. ඒ වගේම කොණ්ඩාම ඔස්තරෙදී පොඩි පොඩි වෙනස්කම් කරලා තියෙනවා. ආභරණ කට්ටලය සම්ප්‍රදාන කුල ආභරණ කට්ටලයෙම මේ වර්ණය තෝරා ගැනීමේදී නයෝමි ටෑන් කලර් ස්කින් එකක් තියෙන යුවතිය. ඉතින් එයාගේ ස්කින් කලර් එකටම ගැළපෙන විදිහට තමයි මම ඩාර්ක් ගෝල්ඩ් කියන වර්ණය යොදාගෙන මේ සාරීක මේඩප් කරලා සකසගෙන තියෙන්නේ. මේ සම්පූර්ණම සාරීක නිර්මාණය වෙන්නේ මගේ අතින්මයි. චන්දිමා දැන් කාලෙන් කාලයට විලාසිතාවන් වෙනස් වෙනවා. දැන් අපි කලින් අවුරුද්දේ තිබිච්ච විලාසිතාවන් නෙමේ දැන් තියෙන්නේ. මේ කාලේ යුවතියන් වැඩිපුරම ඉල්ලන විලාසිතාවන් මොන වගේද? මේ විශේෂයෙන්ම මනාලියෙන් සැර ගැනීමේදී. ඔව්, අපේ යුවතියන් දැන් ඉස්සරට වඩා ගොඩාක් වෙනස්. එයා හැම වෙලෙම ඉල්ලන්නේ ඉතාම සරල විදියට. ගොඩාක් චාම් විදිහ තමයි අඳින්න කැමති. දැන් කාලයක් මේ කැන්ඩියන් එක මේඩප් කරද්දී වෙනස් විදියට ලෝන් ස්ලිව් තියෙන ඒ වගේම තනි පොටක් විදියට ওই විදියට තමයි කැන්ඩියන් එකක් මේඩප් වුනේ. දැන් ආපහු අර ඒ දේ වෙනස් වෙලා පරණ විදියට බෝරිජ් අතර දැන් හරි කැමැත්තක් තියෙනවා. ඒ වගේම මේ පොට ප්ලීට් කරගැනීමේදී ඒ ප්ලීට් කරගෙන තනි පල්ලුවක් විදියට නැති විදියට. ඉතින් ඒක තමයි සම්ප්‍රදාන කුල විදියට. මොකද අපේ ඒ පරම්පරා මේ අනුව මොකද ගැළපෙන්නේ අර ඉදිරිපස්සේ වැසෙන්න ඕනේ. ඉතින් ඒතර ප්ලීට්ස් තිබුණොත් තමයි ඒක හොඳට වසා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩාක් අපේ යුවතියන් හරිම කැමති ඉන්දියන් විදියට ගියත් වෙස්ටර්න් විදියට ගියත් ඉතාම සරල විදියට ඇඳුමකින් මේකප් එකකින් කොණ්ඩාම ඔස්තරකින් සැරසෙන් තමයි හරිම කැමැත්තක් දක්වන්නේ. දැන් සාමාන්‍යයෙන් චන්දිමා දැන් අම්මාට මතක විදියට මීට අවුරුදු දෙකකට විතර කලින් බිස්කට් වර්ණය තමයි වැඩි වශයෙන් යෝතියන් යොදාගත්තේ මංගල දිනේ සාරියේ වර්ණයේ විදිහට. මේ වෙනකොට මේ වර්ණයන්ගේ වෙනස් වීමුත් වෙලා තියෙනවාද? ඔව් අයෂන්. දැන් මුලින්ම අපි කතා කරොත් සුදු පැහැය ඇන්දි. නමුත් ඊට පස්සුව බිස්කට් කලර් වර්ණය. ඊට පස්සුව දැන් පීච් වගේ වර්ණ, පින්ක් කලර්ස් එකක වර්ණවලට අපේ යෝතියන් කැමැත්තක් දක්වන. ඉතින් ඒ තුලින් ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඒගොල්ලෝගේ ස්කින් කලර් එකට ගැලපෙන්න, ඒ වගේම පික්චර්ස් වලට හොඳට ගැලපෙන විදිහට වර්ණ තෝරගන්න. ඉතින් මේ කාලේ ගොඩාක් යෝතියන් මේ නියුඩ් කලර්ස් වලට කැමැත්තක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ බිස්කට් කලර් එක ගෝල්ඩ් කලර් එක තාම ඒ රැඳී තියෙනවා. මොකද හරි කැමති ඒ වර්ණය තුලින් මේකප් එක හරිම සුන්දරත්වයක් එකතු කරන්න පුළුවන් වෙනවා. මේකප් එකෙන් යුවතිය තව තවත් ලස්සන කරන්න පුළුවන් වර්ණයන් තමයි මේ වර්ණයන් කියන්නේ. හොඳයි, නයෝමිගේ මේ කොණ්ඩා විලාසිතාව මෝස්තරය දැක්කම තරමක් වෙනස් මෝස්තරයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. අපි ඒ ගැනත් කතා කරමු. ඔව් ආයෂන්, දැන් මෙතනදී අපි හිතමු ගොඩාක් මිටි යුවතියක් කැන්ඩියෙන් නඳින්න කැමතිද. නමුත් එයාට බයයි එයා එදා දවසේ ගොඩක් මිටි කරලා පෙනේ, උසෙන් අඩු කරලා පෙනේ කියලා. අන්න ඒ වගේ කෙනෙකුට හරි දෙන්න පුළුවන් අදහසක් විදිහට තමයි මම මේ විදිහට හෙයා ස්ටයිල් එක දැම්මේ. නමුත් නයෝමි කියන්නේ උස ටිකක් සිහින් උස යුවතියක්. හැබැයි ඇයට ඒක හොඳට ගැලපෙනවා. නමුත් අර මිටි යුවතියකටත් ගොඩාක් ලස්සනට මේ වගේ කොණ්ඩාම ඔස්තරයක් ගැලපෙනවා. ඉතින් ඉදිරිපස සාමාන්‍ය කැන්ඩියන් එකේ ආකාරයටම පිටිපස්සට වෙන්න කොණ්ඩෙ පිරලා පිටිපස්සෙන් තමයි මම බන් එකක් උපයෝග කරන. ඊට උඩ කොටස තමයි මේ විදියට වෙනම රටාවක් විදියට තමයි මේ වෙන මේ කොණ්ඩේ සකසාගෙන තියෙන්නේ. ඒ රටාවක් විදියට සකසාගත්ත කොණ්ඩෙට මම හෙඩ් ඩ්‍රෙස් ගහලා නැහැ. මොකද ඒක කවර් කරගන්න නැතුව ඊට පාටින් තමයි මේ හෙඩ් ඩ්‍රෙස් දාගෙන එයාගේ මේ කොණ්ඩේ අලංකාර කරලා තියෙන්නේ. කතාවෙන් චන්දිමා දැන් අපි බොහෝ දේවල් ගැන කතා කරා, සාරිය ගැන කතා කරා, කොණ්ඩා මොස්තර ගැන කතා කරා. කතා නොකරම බැරි අංගේ තමයි මේකප් එක. ඇයිගේ මේකප් එක ඔබ කොහොමද යදුවේ?
මම මේකප් එක කරද්දි ගොඩාක් සැලකිලි මාත් වෙනවා. මොකද මට මම ගොඩාක් වෙලාවට මේකප් එක යාගේ ස්කින් කලර් එකක් කරන්නේ නෙමෙයි හිතන්නේ. යාගේ ෆීචර්ස් ඉස්මතු කරලා ගන්න තමයි බලන්නේ. මොකද ඩයෝමි කියන්නේ ටෑන් කලර් යෝතිය. ඒතර යාගේ ස්කින් කලර් එක ඒ විදිහටම තියෙද්දි යාගේ ඒ ෆීචර්ස් විදිහට චීක්ස් ඒ වගේ මයි මේකප් එක ලිප්ස් ඒවා හයිලයිට් වෙන විදිහට තමයි මම මේකප් එක කරලා තියෙන්නේ. ඉතාලම ලාවර්ණ අයි මේකප් එකේදී මම පාවිච්චි කරලා තියෙන්නේ ගෝල් පැහැය සහ කෝන්ස සඳහා ඩාර්ක් බ්‍රවුන් වර්ණ. ඒ වගේම ලිප්ස්ටික් කලර් එක සඳහාත් පාවිච්චි කරලා තියෙන්නේ සාරී රිතාම කිට්ටුවෙන් එයාගේ ස්කින් කලර් කිට්ටුවෙන් යන පීච් කලර් එකක් මේ විදිහ වර්ණ යොදාගෙන තමයි යා මේකප් කරලා තියෙන්නේ මම. නයෝමිගේ මේකප් එකේ ඒ විදිහට ඇයව හැඩගැන්වෙනකොට මම මට පේනවා මේ ආභරණ කට්ටලේ තරමක් වෙනස්. ආභරණ වලට ඔබ මොන වගේ ආභරණයන්ද යොදාගත්තේ? මෙතනදී කර්මාලය සහ නලල් තැල්ල ටිකක් සම්ප්‍රදායෙන් පොඩ්ඩක් බැහැර වෙලා තියෙනවා. ඊට අනුවට යාගේ පදක්කම් මේ සියල්ලම සම්ප්‍රදාය කුලම් හංසපෝද්ද තමයි. මෙහිදී කර්මාලය මම තෝරගත්තේ ටිකක් මොකද දිගු බෙල්ලක් තියෙන්නේ මේ නයමිට. ඉතින් එතනදී ටිකක් පළලෙන් යුතු කර්මාලයක්. ඒ වගේම නලල් පඩක් ටිකක් පළල වෙනස් වූ නලල් තැල්ලක් එයාට හොඳටම ගැළපෙලා ගියන් තියෙනවා. මේ නලල් තැල්ල තුළින් එයාට ගොඩාක් අලංකාරයක් එක් වෙලා තියෙනවා මේ ආභරණ එකතු කරාම. දැන් මේ මෙහෙම ප්‍රශ්නයක් මතුනේ. දැන් යුවතියක් සමහර විට කැමැති අකමැති ආභරණ තිබෙනවා. ඔබ ළඟට කෙනෙක් ඇවිල්ලා යුවතියක් ඇවිල්ලා මම මේ ආභරණ වලට කැමති නැහැ. නමුත් ඇයට ඒ ආභරණ ගැළපෙන්නේ නැහැ. මෙවැනි ප්‍රශ්නයක් මතුනොත් ඔබ කොයි වගේ විසඳුමක්ද ඇයට ලබා දෙන්නේ? ඔව්, දැන් අද අපි කැන්ඩියෙන් පැත්තෙන් කතා කරොත් ඉතින් කෙනෙක් ඇවිල්ලා කියනවා ගොඩාක්ම සිහින් නලල් නලක් තියෙන කෙනෙක් යුවතිය. එයා ඇවිල්ලා කියනවා මට මේ වගේ නලල් තැල්ලක් ඕන ගොඩක් මහත. එතකොට අපි රූපලාවණ්‍ය ශිල්පියක් විදිහට අත්දැකීම් බහුල රූපලාවණ්‍ය ශිල්පියක් විදිහට එයාට පැහැදිලි කර දෙන්න ඕන මේ වගේ නලල් තැල්ලක් ඔබ පාවිච්චි කරොත් ඔබේ නලල් තැල්ලට ගැළපෙන්නේ නැහැ. ඔබට එතකොට සම්පූර්ණයම නලල වැහෙනවා මේ නලල් තැල්ල පාවිච්චි කරොත්. ඒ නිසා ඔබ මධ්‍යම ප්‍රමාණයේ නලල් තැල්ල පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ගෙලපටිය පාවිච්චි කරද්දිත් ගොඩාක් මහතකින් ගෙලපටියකට කැමති නම් නමුත් බෙල්ල කොටයි නම් ගෙල කොටයි නම් ඒ වගේ කෙනෙකුට වුණත් මේ අපි කල්පනාකාරව එයාගේ මේ මිටි බව නොපෙනෙන විදියට තමයි ඒ නලල් තැල්ල තෝරගන්න ඕනේ. මේ වගේ යව ඉතාලම මොකද අපි දන්න ඕනම යුද්ධයේ එක එක හින තියෙනවා. එතකොට අපි හරීම බුද්ධිමත්ව තමයි අත් එක සාකච්ඡා කළා මේ දේ ඔබට නොගැලපෙනවා කියන එක පැහැදිලි කරලා එයාට ගැලපෙන දේ තෝර දෙන්න ඕනේ. හීනේ කොමක්වත් ගැලපීම නොගැලපීම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ නේද? හොඳයි. දැන් මේ මෙහෙම ප්‍රශ්නයක් මම දැන් සාරි වර්ක් එක සම්බන්ධයෙන් සාමාන්‍ය අපි කියන දැන් ඔබ කිව්ව සරල විලාසිතාවකට තමයි යුවතියන් බොහෝ විට කැමති වෙන්නේ කියලා. සාරි වර්ක් එකේ හෙවි වැඩි වුණොත් එහෙම නැත්නම් මේ සාරි වර්ක් එකේ වඩා වැඩියෙන් දේවල් එකතු වෙලා තිබ්බොත් ඒ මනාලියකට ගැලපෙනවාද? ඔව්, ඇත්තටම ගොඩක් වෙලාවට එදා දවස් පැය ගාණක් යුද්ධයක් ඇඳලා ඉන්නවා. අද කාලේ වෙනකොට පැය 15ක් විතර. ඉතින් ඒ වගේ වෙලාවකට ගොඩාක්ම සැහැල්ලු ඇඳුමකින් සැරසෙන්න පුළුවන් නම් හරිම ලස්සනයි. එතනදී ගොඩාක් වෙලාවට ඒ යුවතිය ඉස්මතු වෙලා පේන්න ඕන මේ ඇඳුමට වඩා. ඉතින් පුළුවන් තරම් අපි රූපලාවණ්‍ය ශිල්පියක විදියට ඉතාම අවබෝධයෙන් යුතුව යුවතිය ඉස්මතු වෙලා පේන විදියට ඒ සාරියට වටිනාකමක් දීලා ඒ වර්ක් එක යොදාගෙන ලස්සන නිර්මාණයක් කිරීම තමයි කළ යුතු වන්නේ. දැන් ඇයිගේ මල් කලබ දැන් මට පේනවා මේ සාරියකේ කලයකට ගෝල් කලර් එහෙම නැත්නම් බිස්කට් කලර් වර්ණයට හුරු වර්ණයක් තමයි සාරියකේ වර්ණය වෙන්නේ. කොළ පාට මුසු ගල්ලා තියෙන මල් බොකේකට ඇයි එහෙම කළේ? අයෂන්, ඒ කාලෙන් කාලට වෙනස් වෙන දේවල්. මීට ඉහතදී ගොඩාක් කොළපාට හරි කැමැත්තක් තිබුණා. ආය මන්ද කාලේ වෙනකොට කොළපාට කියන දේ අපි යුදෙන් ප්‍රතික්ෂේප කළා. මල් විතරක් එදේවා. දැන් නැවතත් ආයේ මේ කොළපාට යොදා ගන්න කැමති. මේක වරින් වර මොකද අපි හැමදාමත් මේ මනාලිය දකින්න ආස මේ වෙනස් වීමත් සමගම. ඉතින් ඇගේ සුන්දරත්වයත් ආරක්ෂා කරගෙන මේ එක එක වෙනස්කම් කිරීම තුළින් තමයි ඇය ලස්සනට හැඩගන්නන්නේ. ඉතින් මේ මල් කලඹ තුලත් දැන් ඒ කොළපැහැය තුලින් අපිටත් හරි ලස්සනක් පේනවා. මේ බිස්කට් වර්ණයට මේ බේජ් වර්ණයට හරිම ලස්සනට මේ කොළපැහැය හොඳට ගලාගෙන යනවා. දැන් සාමාන්‍යයෙන් රූපලාවන් ශිල්පිනියක් වෙන්න හිතන කෙනෙක් අපේ මේ වැඩසටහන බලනවා නම් ඇයටත් හොඳ අදහසක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අධ්‍යයනය කිරීම කියන දේ අධ්‍යයනය කිරීම කියන කාරණාව ඇයට ඉතාමත් වැදගත් වෙනවා. එහෙමනේ?
අනිවාර්යෙන්ම මොකද අපි නිතරම අපි ඒ දැනුවත් වෙන්න ඕනේ. මොකද එහෙම නැතුව මේ ශාස්ත්‍රයේ පවතින අමාරුයි. මොනවාද අපි ජාත්‍යන්තරෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. එක එක දේ පොත්පත් වලින් අපි ඒ දැනුවත් වෙන්න ඕනේ. නිතරම අපි ළඟට එන අපේ ඒ සේවදායකය උපරිම සතුටු කරන විදිහට අපි අයව හැඩගන්නවා නම් අපි ඒ ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. මොනවාද ඇයට ගැලපෙන්නේ, නොගැලපෙන්නේ මොනවාද, අද කාලේ තියෙන වර්ණ මොනවාද, මොන විදිහේ මල් කේස්ද පාවිච්චි කරන්නේ, මොන විදිහ ආභරණද, මේ ගැන අපි හොඳ අවබෝධයකින් හිටියොත් තමයි ශාස්ත්‍රය අපිට පවතින්නත් පුළුවන්. ඒ වගේම අපේ සේවදායකය අපිට සතුටු කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි චන්දිපදේ, මම වැඩසටහන පටන් ගන්නකොටත් කිව්වා අපේ මේ වැඩසටහන බලන්නේ මනාලියක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වගේම මනාලියක් ලෙස හැඩගන්වන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වුණත් අපි වැඩසටහන බලන්න පුළුවන් කියලා. එවන් වූ අයෙක් අද අපේ වැඩසටහන බලලා ඔබ වගේම මේ ශාස්ත්‍රයට ඉහළට එන්න උත්සාහයක් දරනවා නම් පළමු පියවර විදිහට කොතනින්ද පටන් ගන්න ඕනේ? ඔව්, අනිවාර්යයෙන්ම මේ බියුටි ෆීල්ඩ් එකට එන්න කැමැත්ත තියෙන කෙනෙක් නිතරම මේ ගැන හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. මොකද මේක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. අපි මේකප් එක පැත්තෙන් ගත්තත් කෙනෙක් හිතන්න පුළුවන් නිකම්ම නාරේ මේ එයාගේ ස්කින් කලර් එකට කැමති විදිහට පාටක් ගාලා මේව කරන එක තමයි මේකප් එක කියන්නේ. නමුත් ඒක නෙමෙයි, ඊට වඩා ඊට එහා ගිය මේ මෙතඩ් එකක් මේ තුළ තියෙන්නේ. අපිට තියෙන හයිලයිට් කරන්න, ෂේඩින් කරන්න, ඒතර කටින් හදන්න. එතකොට ඒ එයාගේ පේජස් හරියම ලස්සනට අපිට ඉස්මතු කරලා ගන්න පුළුවන්. අපි දන්න ඕනම කෙනෙක් තුළ යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒතර අපේ රූපලාවන ශිල්පියක් විදිහට අපේ හැකියාව තමයි ඒ අඩුපාඩුකම් සංගවල එයාගේ සුන්දරත්වය ඉස්මතු කර ගැනීම. එතකොට මට කියන්න තියෙන්නේ නිතරම අධ්‍යයනය කරන්න. ඒ වගේම අපි පුරුදු වෙන්න අපි ළඟට එන අපේ සේවදායකයට හොඳට ඇහුම්කන් දෙන්න. මොකද මම කිව්වා වගේම එයා තුළ තියෙනවා සිහිනයක්. ඉතින් එතකොට අපිට එයාට ඇහුම්කන් දීම තුළින් තමයි එයාගේ සිහිනේ මොනවාද කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒතකොට ඒ ඒවත් එක අපි සාකච්ඡා කරලා එයාගේ අදහසත් එක තමයි අපි එදාට එයාගේ ලස්සන දවසේ එළියට දාන්න ඕනේ. ඇහුම්කන් දීම, ඒ වගේම අධ්‍යයනය කිරීම, මේකින සෑම සියලු කාරණාවක්ම රූපලාවන ශිල්පිනියක් එහෙම නැත්නම් ශිල්පියෙක් වෙන්න හිතාගෙන ඉන්න ඔබට ඉතාමත් වැදගත් වෙනවා. මේ කාරණාවන් අපි ලබා ගත්තේ ප්‍රවීණ රූපලාවන් ශිල්පිනී චන්දිමා සඳමාලි මහත්මියගෙන්. ඉතින් ඇයගේ දැනුම අද දවසේදී නුකස වෙන වැඩසටහන ලස්සන කරන්නට අපට වැදගත් වුණා. බොහොම ස්තුතියි ඔබට අපත් සමග එකතු වුණා වුණාට මේ නුකස වෙන ලස්සන කරන්න. ඒ වගේම තමයි නයෝමි අද දවසේදී මනාලියක් ලෙස හැඩගැන්විලා නුකස වෙන ලස්සන කරන්න පැමිණි. අපි ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියා සමු දෙනවා. ආයුබෝවන්.